එතකොට මේ සෙල්ලිපිය හැටියට මේ සෙල්ලිපිය නිර්මාණය කරලා තියෙන නිශ්ශංක මල්ල රජතුමා විසින්. මෙතන තියෙනවා රජතුමාගේ සිංහාසනය තිබ්බ ස්ථානයේ ෆවුන්ඩේෂන් එක. ඒතර වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ වැසිකිලි වල. ආයුබෝවන් කියලා පිළිගන්නවා වගේ අලුතම මගේ YouTube channel එකට. අදත් මම අලුත් තැනක ඉඳන් අලුත් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා ඔයාලට අලුත් දෙයක් අරගෙන. එතකොට ඔයාලට පේනවා ඇති අද මම ඉන්නේ මේ නටබුන් ගොඩක් මැද්දේ. එතකොට ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ නටබුන් කියලා. ඉතින් ඇත්තම ඔයාලටත් මුලින්ම මතක් කරන්නව ඇත්තේ නටබුන් දැක්ක ගමන් අනුරාධපුර එහෙම නැත්නම් පොළොන්නරුව. එතකොට හැබැයි මම ඉන්නේ අද අනුරාධපුරේවත් පොළොන්නරුවේවත් නෙමෙයි. අද මම ඉන්නේ කුරුණෑගල. එතකොට කුරුණෑගලත් හෙට්ටිපොළ කියන නගරයේ හෙට්ටිපොළට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පඬුවස් නුවර කියන ප්‍රදේශයේ. එතකොට ඔයාලා දන්නවා ඇති ලංකාවේ පළවෙනි රාජධානිය තමයි පඬුවස් නුවර රාජධානිය. එතකොට පඬුවස් නුවර රාජධානියේ විශාල ප්‍රදේශයක නටබුන් පැතිරිලා තියෙනවා. එතකොට දැන් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට එක්කගෙන යන්න හදන්නේ පඬුවස් නුවරේ තියෙන පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාව පෙන්වන්න. එතකොට ඔයාලට පේන මේ පේනවා ඇති මේ තියෙන්නේ දිගටම රජමාලිගාව වටා තියෙන ආරක්ෂිත බැම්ම. ඒතර ඒ ආරක්ෂිත බැම්ම අතරත් ආරක්ෂා වෙලා තියෙනවා. මේක ඉතා ශක්තිමත් ඝනකම්ම හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට අඩි 8ක් පමණ පළල ප්‍රාකාරයක් තියෙන්නේ. ඒත් එක්කම ඒ ප්‍රාකාර බැම්ම ආසන්නයේම දියගලක් තියෙනවා වටේටම. ඒ දියගලත් අදරත් ආරක්ෂිත වෙලා තියෙනවා. එතකොට මම මේ ඉන්නේ රජමාලිගාවට ඇතුළු වෙන ප්‍රධාන දොරටුව ගාව. ප්‍රධාන ආරක්ෂිත දොරටුව. අපි ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා මෙතන. ඇත්තටම ඔයාලා ඉතිහාසය හොයලා බලන්න කැමති කෙනෙක් නම් මේ නටබුන් බලන්න දැක ගන්න ඒව ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඇත්තටම ඔයාලට නිදහසේ බලන්න පුළුවන් ඉතා වටිනම ප්‍රදේශයක් තමයි මේ පඬුවස් නුවර. ඇත්තටම අදටත් මේ ඉතාම ලස්සන උද්‍යානයකින් වටවලා තමයි මේ රාජධානි මේ රජමාලිගාව තියෙන්නේ. ඇත්තටම සෙනගඩුයි. ඒතර අපිට නිදහසේ මෙතන බලන්න පුළුවන් මේ තියෙන රජමාලිගාව. රජමාලිගාවේ මේ වෙනකොට අදිතාලම තමයි මේ තියෙන ෆවුන්ඩේෂන් එක. ඒත් එක්කම මේ මේන් එන්ට්‍රන්ස් එකේ පඩි පෙළ තියෙනවා අදටත් ආරක්ෂා වෙලා හොඳට. මේ රජමාලිගයේ ආශ්‍රිත ප්‍රදේශය අදටත් පරාක්‍රමපුර කියලා තමයි හඳුන්වනු ලබන්නේ. ඒතර ඔයාලා බලන ඇති පරාක්‍රම බහරජතුමා කොහොමද පඬුවස් නුවර කියලා. ඒතර මොකද එතුමා හිටියේ පොළොන්නරුව රාජධානියේනේ. එතකොට ඇත්තටම ලංකාවේ පළවෙනි රාජධානිය තමයි පඬුවස් නුවර රාජධානිය. එතකොට පඬුවස් නුවර රාජධානිය ඔයාලා දන්න උන්මාද චිත්‍රා කතාවත් එක්ක මාමාවරුන්ව මරලා පණ්ඩුකාභය රජතුමා රජ වෙනවා. එතකොට පණ්ඩුකාභය රජතුමා එතනින් එහාට පොළොන්නරුවට රාජධානිය අරගෙන යනවා. ඒත් එක්කම එතකොට පැවති පඬුවස් නුවර රාජධානිය කෙලින්ම අරාජික වෙනවා, කෙලින්ම අත්හැර දැමෙනවා. එතකොට ඊට පස්සේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමා රජ වුණාට පස්සේදී නැවතත් දෙවන මාලිගාව විදියට මේ පඬුවස් නුවර මේ ප්‍රදේශයේ මේ මාලිගාව ඉදි කරනවා. ඒතර පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගාව තමයි මේ නටබුන් විදියට තියෙන්නේ. ඔයාලට හිතා ගන්න පුළුවන් මේක මේ ෆවුන්ඩේෂන් එක හැම ඉතා ශක්තිමත් හදලා තියෙන හින්දා අතරත් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ කණු හැම එක්ක ගල් හරි බොහෝ දුරට දැව වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට දැව කණු වල පාදමට යොදාගත් ගල් කණු ගල් ආශ්‍රිත දේවල් තාමත් මෙතන අපිට බලන්න පුළුවන් පැහැදිලිවම.
එතකොට මේ ප්‍රධාන පඩිපෙළෙන් එන්ට වුණාට පස්සේ මෙතන කොරිඩෝවක් වගේ ප්‍රදේශයක් තමයි තියෙන්නේ. එතකොට එතනිනුත් අපි ඇතුළු වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ බිත්ති. බිත්ති ඒත් අඩි 4ක විතර බිත්ති තමයි පිහිටලා තිබිලා තියෙන්නේ. ඒ බිත්ති නම් අද දකින්න හම්බ වෙන්නේ නැහැ. එතනිනුත් ඇතුළේලා අපිට ඇතුළට යන්න පුළුවන්. මේ රජ මාලිගාව විවිධ මට්ටම් වලට තමයි හදලා තියෙන්නේ පඩිපෙල් ආශ්‍රිතව එහෙම භාවිතා කරලා. ඒතර මේක ඇත්තටම හදලා තියෙන කාලේ හරි ලස්සනට තියෙන්නේ නැති මේ මොකද මේ මාලිගාව 12 වන ශතවර්ෂය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒතර 12 වන ශතවර්ෂයේ ඒ කාලේ තිබුණ ඉහළම තාක්ෂණය භාවිතා කරලා තමයි මේ මාලිගාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අදටත් මේව මෙහෙම ආරක්ෂා වෙලා තියෙනකොට ඔයාලා හිතන්නේ ඒතර ඒ කාලේ කොච්චර ලස්සන මේක හදලා තියෙන්නේ නැද්ද? කොච්චර මේක ලස්සනට තියෙන්නේ නැද්ද කියලා. එතන මේ දෙවන පඩිපෙළ අපිට හම්බ වෙන. ඒ පඩිපෙළෙන් නැගගෙන යනකොට අපිට විශේෂ දෙයක් හම්බ වෙනවා. ඒ තමයි මෙන්න මේ සෙල් ලිපිය. මේ සෙල් ලිපිය විනාශ වෙලා තමයි තිබිලා තියෙන්නේ. නමුත් පසුව කාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා මෙතන ස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේ සෙල් ලිපියේ හැටියට මේ සෙල් ලිපිය නිර්මාණය කරලා තියෙන නිශ්ශංක මල්ල රජතුමා විසින්. එතකොට මේ නිශ්ශංක මල්ල රජතුමා විසින් මේ ස්ථානයට පැමිණලා මෙතනම සමහර විට එයා නැවතත් අලුත් වැඩියාවක් එහෙම වාකරි කරන්න ඇති. එතකොට ඊට පස්සේ තමයි මේ සෙල් ලිපිය නිර්මාණය කරලා මෙතන ස්ථාපනය කරලා තියෙන්නේ එතුමා විසින්. මේ සෙල් ලිපිය පුරාවිද්‍යාන විසින් දැන් කියවලා තියෙන්නේ. එතකොට මේ සෙල් ලිපියට අනුව නිශ්ශංක මල්ල රජතුමා රජ වෙලා 9 වෙනි වසරක් පිරීම නිමිත්තෙන් නිශ්ශංක මල්ල රජතුමා විසින් මේ පඬුවස් නුවර පරාක්‍රමබාහ රජතුමාගේ රජමාලිගාවට පැමිණිලා තියෙනවා. එතකොට සමහරට එතුමා විසින් මේක ප්‍රතිසංස්කරණය කරන්න ඇති ඒ කාලේ වෙනකොට. එතකොට මේ රජමාලිගයට ඇවිල්ලා මෙන්න මේ සිංහාසනයේ ඉඳලා නැටුම් ගැයුම් ගැයුම් නරඹල තියෙනවා. ඒතර ඒ කතාව තමයි මේ සෙල් ලිපියේ ලියලා මෙතන මේ සෙල් ලිපිය ස්ථාපනය කරලා තියෙන්නේ. ඒතර මේ සෙල් ලිපිය නරඹල එතනින් ඇතුළු වුණාට පස්සේදී මෙතන තමයි ප්‍රධාන රාජසභාව පිහිටලා තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ. ඔයාලට දකින්න ඇති මෙතනත් ගල් කණු හරි ලී කණු හරි මත කණු සිටුවන්න හැම පාද මදරක් දකින්න තියෙනවා. ඒත් එක්කම මෙන්න මෙතන තියෙනවා රජතුමාගේ සිංහාසනය තිබ්බ ස්ථානයේ ෆවුන්ඩේෂන් එක. එතකොට ඒ සිංහාසනය තිබුණ සිංහාසනය වටේටත් මොහක් හරි ලී වලින් වහලක් එහෙම හදලා තියෙනවා. මෙතන අපිට බලන්න පුළුවන් ඒ ලී කණු වල පාදම තිබිච්ච තැන. ඒ අරින්න මේ සිංහාසනේ මේ කපරාරුවක් තියෙනවා. ඒ කපරාරුව ඒ කාලේ රජතුමාගේ කාලේ තිබ්බ ඔරිජිනල් කපරාරුව තමයි තාමත් අදටත් ඉතුරු වෙලා තියෙන්නේ මේ. අපි දැන් ප්‍රධාන රාජසභාවෙන් ඇතුළට තවත් ඇතුල් වෙමු. එතකොට මේ ස්ථානයේ මොකක් හරි කාමර හරි මොනවා හරි තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒකෙත් බිත්ති තරමක් දුරට අපිට බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ ඒ කාලේ අවුරුදු මේ 12 වන ශතවර්ෂයේ තිබ්බ ගඩොල් බිත්ති. එතකොට ඒ බිත්තිය සාමාන්‍යයෙන් අඩි එකහමාරක් විතර පළලයි. එතකොට මේ හරි එහෙම අදටත් ඒ අර කපරාරුව තමයි අපිට දකින්න තියෙන්නේ. මේ කබොක් ගල් වගේ මොන හරි මේ භාවිතා කළ තමයි කපරාරුවත් නිර්මාණය කරලා තියෙන්නේ.
මේ සමහර ස්ථානවල අදටත් ඒ කපරරුව පරිස්සමින් ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ බිත්තිවල අතරමැද්දට කණු ඔබලා තියෙනවා මේ ෆවුන්ඩේෂන් එකේ ඉඳන්. එතකොට ඒ තනිකර මේ බිත්තිවල ආරක්ෂාව ශක්තිමත් වෙන්න තමයි නිර්මාණය කරලා හිතේ තියෙන්නේ. එතකොට ඔයාලා හිතන්නේ එතකොට 12 වන ශතවර්ෂයේ කොච්චර තාක්ෂණයක් ශ්‍රී ලාංකික හෙළ වැසියන්ට තිබිලාද කියලා තියෙනවද කියලා. එතකොට මේ රජමාලිගාව තනිකර මේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගාවට සමානයි. එදිර අපි මෙතනින් ඇතුළු වුණාට පස්සේ මෙතනත් කාමර තමයි තියෙන්නේ අපිට දකින්න. එතකොට මේ අතරතුර එක්තරා විශේෂ නිර්මාණයක් තියෙනවා අපිට බලන්න අදටත් ඉතුරු වෙලා. ඒ තමයි මේ රජමාලිගාවේ භාවිතා කරපු කැසිකිලි පද්ධතිය. එතකොට ඔයාලට පේනවා ඇති මේ තියෙන ඒ කාලේ තිබිච්ච කැසිකිලියක්, එහෙම වැසිකිලියක්. එතකොට මේ වැසිකිලියේ මේ අදටත් කපරාරුව අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම වැසිකිලි වල වගේ ප්‍රදේශ අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම ඒක හරහා යන වතුර යන මාර්ගය අපිට දකින්න පුළුවන් පැහැදිලිවම. එතකොට මේ කපරාරුව අදටත් ඒ කාලේ තිබ්බ ඔරිජිනල් කපරාරුව තමයි අදටත් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක හින්දම තමයි මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ අකඩ වැටක් නිර්මාණය කරලා තියෙන්නේ ඒක අදටත් ආරක්ෂා කරගන්න. එතකොට මේ මාලිගාවේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි ආරක්ෂාලා තියෙන මේ වැසිකිලි පද්ධතිය. එතකොට ඔයාලට මේ තියෙන්නේ ඒ වැසිකිලියේ ඇතුල් පැත්ත අපිට පේන හැටි. එතකොට ඒ වැසිකිලියේ අපද්‍රව්‍ය ගලාගෙන යන කාණු පද්ධතිය අදටත් පරිස්සමට ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ වැසිකිලි වල. එතකොට ඒ කාලේ තිබිච්ච තාක්ෂණික උපරිමයෙන්ම පෙන්වන දෙයක් තමයි මේ වැසිකිලි වල. එතකොට මේ කාණු පද්ධතිය හරහා යන එක අපද්‍රව්‍ය මේ වැසිකිලි වලට තමයි වැටෙන්නේ. එතකොට මේ වැසිකිලි වල අපිට අදටත් බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති ඒ කාලේ මිනිස්සු කොච්චර සනීප ආරක්ෂාව වැසිකිලි කැසිකිලි ගැන හිතලා තියෙනවද කියලා. ඒතර මේ තාක්ෂණය මම හිතන්නේ ලෝකේ අනිත් බොහෝ රටවල ඒ කාලේ තිබ්බ කියලා. එතකොට මේ මම කලිනුත් කිව්වා මේ මාලිගාව එක එක තට්ටු මෙතඩ් එකට තමයි හදලා තියෙන්නේ. ඒතර මෙතනත් පඩිපෙල් වලින් ආපහු නැගගෙන යන්න එහෙම හදලා තියෙනවා. එතකොට මේ කොරිඩෝ තියෙනවා හුඟක් තැන්වල. ඒ කොරිඩෝ එහෙම මේ අදටත් පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. හොඳ ඉඩක් තියෙන ඒත් එක්කම හොඳ වාතාශ්‍රයක් එළියක් වැටෙන විදිහට ඒ කාලේ නිර්මාණය කරලා තියෙන්නේ නැති. එතකොට මේ මාලිගාව පිටිපස්සෙම මේ නිදන කාමර තමයි මේ පිහිටලා තියෙන්නේ. ඇත්තටම ඉතා විශාල ප්‍රදේශයක පැතිරලා තියෙන විශාල මාලිගාවක් මේක. දෙවන මාලිගාව විදිහට භාවිතා කරත්. එතකොට එතනින් එහාට මේ මාලිගා භූමියෙන් එළියෙත් තවත් නටබුන් රාශියක් තියෙනවා ඔයාලට දැක ගන්න පුළුවන්. ඕනනම් සම්පූර්ණ දවසක් වුණත් ඇවිදලා බලන්න තරම් මෙතන දේවල් තියෙනවා. එතකොට මම යන්නේ මාලිගාවේ තවත් විශේෂ ප්‍රදේශයකට. ඒ තමයි ගබඩා පහසුකම්. ඒ කියන්නේ භාණ්ඩාගාරය බලන්න තමයි මම යන්නේ. එතකොට මේ තියෙන්නේ භාණ්ඩාගාරයේ තිබ්බ ප්‍රදේශය මේ ගබඩා පහ කාමර. එතකොට පොඩි පාරක් මැද්දේ තමයි යන්නේ. බොහෝ දුරට ඒ ආරක්ෂාව ගැන හිතලා වෙන්නේ නැති. සාමාන්‍ය කාටවත් හොරකම් කරන්න බැරි වෙන්නේ එහෙම ඊට පස්සේ යන කට්ටිය පරීක්ෂා කරලා බලන්නේ නැති. එතකොට මේ ප්‍රදේශයේ මේ තමයි ගබඩා කාමර තිබිලා තියෙන්නේ. එතකොට පුරාවිද්‍යාඥයන් විසින් සැක කරන්නේ මේවයි රංකාසි මුතු මැණික් වර්ග
එහෙම මේ ප්‍රදේ මේ ගබඩාගාරයේ තියෙන්නේ නැති කියලා භාණ්ඩාගාරේ. ඒතර ඔයාලට පේන ඇති මේ පුංචි පටු දොරටුවක් ඇතුල් වෙන තියෙන්නේ. ඒතර අනිවාර්යෙන් මේවයි ආරක්ෂක සබලෙක් කවුරු හරි ඉන්නවා ඇති. ඒතර මේ ඇතුල් වෙන කෙනා පිට වෙන කෙනා අනිවාර්යෙන් චෙක් කළ බලන හැම වෙන්නේ නැති මේ ඇතුල් කරන්නේ හැම. අඩි දෙකක විතර පළල් බිත්තියක් තමයි මේ භාණ්ඩාගාරය ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ බිත්ති. මෙතනත් මේ අපිට දකින්න තියෙන්නේ කාමර. සාමාන්‍ය හොඳ ඉඩක් සහිතව තමයි මේ කාමර නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ කොරිඩෝව. කොරිඩෝවත් හොඳට ඉඩ තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තට මේ කාලයට යන්න හිතෙනවා මේක කොහොමද තිබ්බේ කියලා බලන්න. එච්චර මේව දකිද්දී ආසයි. ඔයාලට දකින්න පුළුවන් මේ මාලිගාවේ බිත්තිය ප්‍රධාන බිත්තිය. ඒ බිත්තිය අතරින් අදටත් මේ කානු පද්ධතියත් පද්ධතියක් සංරක්ෂණය වෙලා තියෙනවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ මාලිගාව ඇතුලේ විවෘත භූමි තියෙන්නේ නැති. එතකොට වැසිවත් වැටෙන වෙලාවට එහෙම වතුර එක්ට්‍රැස් වෙනවා ඇති. ඒ එක්ට්‍රැස් වෙන වතුර එහෙම පිටතට ගලා එන්න නිර්මාණය කරපු කානු පද්ධතියක්. ඒක අදටත් සංරක්ෂණය වෙලා තියෙනවා. ඉතින් හිතන්න කොච්චර තාක්ෂණයක්ද කියලා මේ මාලිගාවේ. මේ පිහිටල තියෙන්නේ ඒ කාලේ නිර්මාණය කරපු පොකුණක්. හැබැයි මේ පොකුණේ තියෙන රජමාලිගාවෙන් එළියේ අපිට රජමාලිගාවෙන් එළියේ තියෙන නටබුන් අතරින් මේ පොකුණ බලා ගන්න පුළුවන්. ඒතර මේ පොකුණට යන පඩිපෙළත් ආදරත් පරිස්සමට තියෙනවා. මම මේනේ පොකුණ ඇතුලේ. මාලිගාවෙන් එළියට පිහිටලා තියෙන මාලිගාවට අයත් පරිවාර ගොඩනැගිලි විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒතර මේ වගේ නටබුන් රාශියක් මේ ප්‍රදේශයේ තියෙනවා. සාමාන්‍යයෙන් අක්කරයක දෙකක මම හිතන්නේ මේ ඉඩමක් මේ තියෙන මාලිගාවටයි තියලා. ඒතර නටබුන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න මේ තැන් බලන්න. තියෙන්නේ හෙට්ටිපොළ නගරේ ඉඳන් කුරුණෑගල පාරේ කිලෝමීටර් 2ක් විතර දුරින් තමයි තියෙන්නේ. ඉතින් දරුවත එක්ක ඉන්න මේක මේ නිදහසේ බලන්න පුළුවන්. ඔයාලට තේරෙන ඇති මේ කවුරුවත් නැහැ. මම විතරයි ඉන්නේ දැන් අදත් මෙතන බලන්න ඇවිල්ලා. ඒතර ඇත්තම ඉතින් ජනතා ආරක්ෂණ ලක් නොවෙච්ච තැනක්. හැබැයි සෑහෙන ඓතිහාසික වටිනාකම් තියෙන තැනක්. ඉතින් ඔයාලා ඉන්න දරුවන්ට මේව පෙන්වන්න, දරුවන්ට කියලා දෙන්න මේ අපේ ඉතිහාසය ගැන. ඒක මහන්සන්නේ ඔයාලට ඔයාලගේ අනාගතයට වැදගත් වෙයි ඒක. මේ පිටිපස්සෙන් තියෙන්නේ පඬු අස්නුවර රාජධානිය වටේ තියෙන ආරක්ෂිත බැම්ම. ඇත්තටම මේ අදටත් මේක සුරක්ෂිතව තියෙනවා. ඔයාලා දකින්න පුළුවන් මේක මේ අඩි 5ක් 6ක් විතර පළලෙන් ඉතා ශක්තිමත්ව ඝනකම්ම හදපු බැම්මක්. මේක මැද තමයි රාජධානිය පිහිටලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකනුත් ඔයාලගේ දැනුමට අලුත් දෙයක් එකතු වෙන්නේ නැති. ඔයාලා මාත් එක්කම අලුත් අත්දැකීමක් ගන්න නැති මේ වීඩියෝ හරහා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ channel එක subscribe කරන්න. මාත් එක්කම රැඳිලා ඉන්න දිගටම. එහෙම නැත් මම අලුත් වීඩියෝ එකක් upload කරගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකනුත් හම්බ වෙනකන් ජය වේවා.